Hi everyone, welcome to our Luxury Sri Lanka YouTube channel. ඉතින් හරිම ලස්සන සුන්දර නිවසක් අරගෙන අද අපි ආවා කොට්ටාව නගරයට. ඉතින් කොට්ටාව ටවුන් එකට කිලෝමීටර 3ක දුරින්. එහෙම නැත්නම් කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 5ක වගේ දුරින්. අනිත් පැත්තෙන් ගත්තොත් මාලබේ නගරයට විනාඩි 10ක වගේ දුරින් තියෙන සුන්දර නිවසක් තමයි අද අපි රිවීව් කරන්නේ. ඉතින් නිවස එළියෙන් බැලුවාම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඔයාලට පේන්නේ. ඉතින් හැමදාමත් වගේ ගෙදරට යන ඇක්සස් රෝඩ් එක පෙන්නොත් මේ විදිහට තමයි ඔයාලට ඇක්සස් රෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් හරියටම කිව්වොත් කොට්ටාව හොරහේන පාර තමයි මේ නිවස ලොකේට් වෙලා තියෙන්නේ. ඉතින් වර්ග අඩි 2850ක, පර්චස් 9ක, කාමර 4ක් සහ බාත්รูම්ස් 3කින් තමයි මෙන්න මේ ලස්සන නිවස සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඇක්සස් රෝඩ් එකෙන් ආවට පස්සේ ඔයාලට මේ වගේ වයිඩ් එල් කාඩෝ රෝල ගේට් එකක් තියෙනවා. ඉතින් රෝල ගේට් එකට අමතරව මෙන්න මේ පැත්තෙන් ඔයාලට විකට් ගේට් එකකුත් ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් නිවසේ පාකින් ඒරියා එකේ තමයි මම ඉන්නේ. ඉතින් ඔව් මේ ඒරියා එකේ ඔයාලට පොඩි වාහන නම් වාහන 3ක් වගේ නවත්තන්න පුළුවන්. ලොකු ජීප් වගේ නම් වාහන 2ක් නවත්තන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ එහා පැත්තෙන් ඔයාලට කිසිම බ්ලයින්ඩ් ඩෝර් එකක් නැහැ. ඉතින් මේ පැත්තෙන් ඔයාලට බෑක් යාඩ් ඒරියාකට එන්ටර් වෙන්න වගේම මේන් වොෂ්රූම් එකත් මෙන්න මෙතන තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර ගාඩන් ඒරියා එක ගැන කතා කරොත් මං කියවන මෙතන පර්චස් 9ක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේක තමයි ඔයාලගේ මේන් ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක. ඉතින් මේ වෙනකොට ඔයාලට පේනවා තනකොළ අල්ලලා ඒ වගේ මෙන්න මේ වගේ ස්ටෙප්ස් කිහිපයක් දාලා තමයි මේ ගාඩන් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් නිවසට එන්ට වෙන්න මේ වගේ ඔයගලන්ට පඩි කිහිපයක් ඔව් පඩි 3ක් නගින්න තියෙනවා. ආවට පස්සේ මේ විදිහට තමයි ඔයාලට ගෙදර මේන් එන්ට්‍රන්ස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ මේන් ඩෝ එක වගේම මේ ජනෙල් හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කොස්ලියෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් වැඩි විස්තර එළින්නම් කතා කරන්න නැතුව යංගේ. වෙල්කම්. අපි දැන් ඉන්නේ ලිවින් ඒරියා එකේ. ඉතින් ලිවින් ඒරියා එකට ආවහම ඔයාලට පේනවා හොඳ ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම ගේ නිමා වෙලා තියෙන්නේ සුදු පාටින් සහ මෙන්න මේ වුඩන් තීම් එකෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඉතින් මේ ලිවින් ඒරියක පුරාවටම මේ වගේ වයිඩ් වින්ඩෝස් දෙකක් ප්ලේස් වෙලා තියෙනවා. මේ පැත්තේ සහ අපි අර කලින් හිටපු ගාඩන් ඒරියා එකට මෙන්න මේ පැත්තෙන් තව වින්ඩෝ එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම ගෙදර ටයිල් එක මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනට ආවහම ඕගොල්ලන්ට ෆස්ට් ෆ්ලෝ එක මෙන්න මේ විදිහට උඩින් බලා ගන්න පුළුවන්. ෆස්ට් ෆ්ලෝ එක මෙන්න මේ විදිහට ඔයාලට බල්කනි ඒරියා එක මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් මං කියවනේ නිවසේ කාමර ඔක්කොම 4ක් තියෙනවා. අපි දැන් ඉන්නේ මේ ෆස්ට් ෆ්ලෝ එකේනේ. මේ ෆස්ට් ෆ්ලෝ එකේ තියෙනවා එක බෙඩ්රූම් එකක්. එන්න ඒ බෙඩ්රූම් එක තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. ඉතින් මේක නම් මේ වගේ කොට ජනෙල් කිහිපයක් තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. මෙන්න මේ කාමරයට වගේම ගෙදරට විසිට කෙනෙක් ආවම යූස් කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේ වොෂ්රූම් එක සම්පූර්ණයෙන්ම අලුපාට තීම් එකකින් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඔයගලන්ට මෙන්න මේ වගේ ග්‍රේ කලර් ටයිල් එකක් වගේම ෂවර් ඒරියා එක මේ වගේ කියුබිකල් එකකින් සෙපරේට් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට ග්‍රැනයිට් ටොප් එකකුත් සින්ක් එක වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ගෙදර පෑන්ට්‍රි ඒරියා එක එහෙම නැත්නම් කිචන් එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ඕපන් කන්සෙප්ට් එකකට අකමැති කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රෙපරේට් ඒ කියන්නේ මෙන්න මේ ඩෝ එකකින් වෙන් වෙච්ච මේ වගේ කිචන් ඒරියා එකක් තියෙනවා. ඉතින් කිචන් එක නම් සම්පූර්ණයෙන්ම සුදු පාටින් තමයි නිමා වෙලා තියෙන්නේ. ඔයාලට මෙන්න මේ වගේ සුදු පාටින් ඩිසයින් වෙච්ච පෑන්ට්‍රි කබඩ්ස් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේ මෙන්න මේ වගේ ඩ්‍රෝවර්ස් උත් තියෙනවා. ඉතින් බර්නර්ස් 4ක් තියෙන ඉන්ඩක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන පල්ලෙහා අවන් එකක් තියෙනවා සහ මේ වගේ එක්සෝස්ට් එකකුත් ඔයාලට ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් ටැප් එක නම් ප්ලේස් වෙලා තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකට. දැන් මම එක්ක යන්නම් ගෙදර බෑක් යාඩ් ඒරියා එකට. මේ ඒරියා එක තමයි ගෙදර බෑක් යාඩ් ඒරියා එක. ඉතින් සම්පූර්ණයෙන් ඉන්ටර්ලොක් ගල් වලින් තමයි මේ පොළව නිමා වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ආවහම අපි අර කලින් හිටියේ ගරාජ් ඒරියා එක අන්න එතනට තමයි එන්ට වෙන්න තියෙන්නේ. මං කිව්වේ කිසිම බ්ලයින්ඩ් ඩෝල් එකක් නැහැ මේ පැත්තෙන් කියලා. ඉතින් එතනින් ආවට පස්සේ ඔයාලට අවුට්සයිඩ් මේඩ් වොෂ්රූම් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අර කලින් හිටපු
ගරාජ් ඒරියාක මෙතනින් තියෙනවා. ඉතින් හරිම ලස්සනට නිමා වෙච්ච මෙන්න මේ නිවස පිහිටලා තියෙන්නේ කොට්ටාව නගරේ. මම අර කලින් කිව්වා වගේ කොට්ටාවට කිලෝමීටර්ස් 3ක දුරයි. එහෙම නැත්නම් හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 5ක දුරයි. පස්සෙන් පස්සට ගිහලා හැප්පෙන්නන්නේ කොහෙද වගේ. හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 5ක දුරින් වගේම මාළඹේ ටවුන් එකටත් විනාඩි 10ක් වගේ වෙලාවක් ඇතුළත ළඟා වෙන්න පුළුවන්. හරිම අයිඩියල් ලොකේෂන් එකක්. හරියටම කිව්වොත් කොට්ටාව හොරහැන පාරේ තමයි මෙන්න මේ සුන්දර නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ නිවස ගන්න කැමති නම් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහෙන් දාලා තියෙන අපේ ලක්ෂරි ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දෙන්න. තව දෙයක් තියෙනවා. ලක්ෂරි ශ්‍රී ලංකා අපේ ගෙවල් වීඩියෝස් වලට අමතරව මගේ ක්‍රිෂන්ගේ වීඩියෝස් අපි ලක්ෂරි ශ්‍රී ලංකා channel එකට අමතරව ක්‍රිෂන් හන්සි කියන අපේ අලුත්ම YouTube channel එකෙත් දානවා. ඉතින් මම ඒකේ link එකකුත් මෙතන පල්ලෙහ comment section එකේ දාන්න. ඔයාලට පුළුවන් අපේ අලුත්ම channel එක ක්‍රිෂන් හන්සි channel එකත් subscribe කරලා අපිට තියෙන ආදරය ඔයාලට පෙන්වන්න. හරි. එනම් අපි යන් උඩ තට්ටුවට. ස්ටෙයාකේස් එක නම් සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ වුඩ්න් සහ මෙටල් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. ඉතින් කතාවෙන් කතාව අපි ආවා ගෙදර ෆස්ට් ෆ්ලෝ එකට. ඉතින් පල්ලෙහා තට්ටුවේ වගේම මෙන්න මේකේ ලිවින් ඒරියා එකට ආවහම ඔයගලන්ට පේනවා ගොඩාක් ලොකුයි. ඒ කියන්නේ හොඳ ඉඩ කඩක් තියෙනවා. ඉතින් මෙතනත් ලොකු බල්කනි ඒරියා එකක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට උඩින් ෆිනිෂින් රූෆ් එකක් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මම බල්කනි ඒරියා එකක් ගැන කිව්වනේ. අන්න එතනට යන්න අපි මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් වටේ neighborhood එක ගැන කතා කරොත් මේ වගේ neighborhood එකක් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ residential area එකක්. ඒ වගේම අලුතෙන් හදන ගෙවල් කීපයක් තමයි වටෙම තියෙන්නේ. එහෙමනම් අපි දැන් යන් ආයි ඇතුළට. ඔයාලට මෙතනිනුත් door එකක් තියෙනවා. ඉතින් ඒ door එක ඇරියාම ඔයගල්ලන්ට සමා වෙන්න. වැරදුනා. මේ ඩෝයි කරියම තමයි ඔයගොල්ලෝ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකට යන්නේ. තාපොඩ්ඩේ හිතන්නේ මම මේක බල්කනි එකකට ආවයි කියලා. ඉතින් මේක තමයි ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක. මේකට ආවහම ඔයාලට තියෙනවා අපි අර කලින් හිටියා වගේම බල්කනි ඒරියා එකක්. ඉතින් ඒක නම් සම්පූර්ණයෙන්ම ඕපන් වෙන්නේ ගෙදර මේන් එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ අපි හිටපු මේන් ගේට් එක පැත්තට තමයි මේක නම් සම්පූර්ණයෙන්ම ඕපන් වෙන්නේ. අර අර පැත්තේ තස්සන ගයක් තියෙනවා. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකකට ඇටච් වොෂ්රූම් එකක් තියෙනවානේ. අන්න ඒ වොෂ්රූම් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේකත් අලු පාටක් නෙමෙයි, මේ පොඩ්ඩක් গোল্ডන් ටච් එකක් වගේ තියෙන ටයිල් එකක් තියෙන්නේ. ඉතින් ඒකෙත් ෂවර් ඒරියාක මෙන්න මේ වගේ කියුබිකල් එකක් තියෙනවා. ෆොටෝට ප්ලේස් කරලා තියෙනවා සහ මෙන්න මේ වගේ තමයි මිරර් ඒරියා එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතල මම මේ දොර වැරදියට හිතුවනේ. මං හිතුවෙන්නේ දොරෙන් එන්න උනහම අපි මෙන්න මේ බල්කනි ඒරියා එකට තමයි එන්නේ කියලා. නෑ, ඒ බල්කනි කර යන්නත් ඔයාලට මෙන්න මේ වගේ ඩබල් වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් ගෙදර කාමර හතරක් තියෙනවා කියලා කිව්වනේ. අපි එක කාමරයක් දැක්කා පල්ලෙහා. ඊට අමතරව මාස්ටර් බෙඩ්රූම් එක දැක්කා. මේක තමයි ගෙදර තුන්වෙනි කාමරය. ඉතින් මේකත් අපි අර පල්ලෙහා දැකපු කාමරේ වගේමයි. හැබැයි විශේෂයකට තියෙන්නේ ඔයගලන්ට මෙන්න මේ වගේ ලොකු වින්ඩෝස් තියෙනවා පල්ලෙහැටම තියෙන. ඒ වගේම ආවට පස්සේ බැක් යාඩ් ඒරියා එකට තමයි ඔයගොල්ලෝ එන්ටර් වෙන්නේ. ඉතින් මේ පැත්තෙත් බෙයා ලෑන්ඩ් එකක් තමයි දැනට නම් තියෙන්නේ. ඉතින් ඒ කාමරේ ඔයගොල්ලෝ දැක්ක බල්කනි එකෙන් තව කාමරයකට ජොයින් වෙනවා. අන්න ඒ කාමරේ, එහෙම නැත්නම් හතරවෙනි කාමරේ තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේ කාමර තුන නම් සම්පූර්ණයෙන්ම එකම විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේකේ අපි අර දැකපු බල්කනි ඒරියකට තමයි මෙන්න මෙතනින් එන්ටර් වෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් කාමර දෙකට සහ මෙන්න මේ උඩ කොමන් වොෂ්රූම් එකක් ඉතින් යූස් කරන්න තියෙන්නේ මෙන්න මේ වොෂ්රූම් එක. ඉතින් මේක නම් සම්පූර්ණයෙන්ම කොෆි බ්‍රවුන් කලර් එකක් සහ මෙන්න මේ පැත්තේ බ්ලැක් ඇන්ඩ් වයිට් තීම් එකකට තමයි තියෙන්නේ. ඉතින් ෂවර් ඒරියා එකේ ඔයගලන්ට මේ වගේ හොට් වෝටර් ප්ලේස් වෙලා තියෙනවා. අපි කලින් දැක්කා වගේම මෙන්න මේ විදිහට ග්‍රැනයිට් ටොප් එකක් සින්ක් එක ගාව ඔයාලට ප්ලේස් වෙලා තියෙනවා. එහෙමනම් දැන් නම් සම්පූර්ණයෙන්ම විස්තර පෙන්වන්න ඉවරයි. එහෙනම් මම ආයි පොඩ්ඩක් සමරයිස් කරන්න. අද අපි ඉන්නේ කොට්ටාවේ. හරියටම කිව්වොත් කොට්ටාව ටවුන් එකට කිලෝමීටර්ස් 3ක වගේ දුරයි. ඒ කියන්නේ හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 5ක වගේ දුරයි. තවත් විස්තර කිව්වොත් අපි හැමෝම දන්න මාළඹේ නගරයටත් හරිම ආසන්නයේ තමයි මෙන්න මේ සුන්දර දෙමහල් නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා පර්චස් 9ක්. වර්ගඩි 2850ක් තියෙනවා.
කාමර හතරක් බාත්รูම්ස් තුනක් එලිමේට්ස් රූම් එකක් ඒ වගේම වාහන තුනක් වගේ පාක් කරන්න පුළුවන් හොඳ ඉඩ කඩක් තියෙන මෙන්න මේ නිවස 1,425ක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම මෙතන දිගටම දාන්න අපේ කන්ටැක්ට් නම්බර් එකට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඉදර ඕනස්ලව හම්බෙලා මෙන්න මේ සුන්දර නිවසේ වාසනාවන්ත හිමිකාරයා වෙන්න. ඔයාලට තියන ඉක්ම ගන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ වගේ ලස්සන නිවසක්. කැමති නම් ලක්ෂදීප ශ්‍රී ලංකා අපිට කියලා වීඩියෝ එකක් හොයාගන්න ඒ වෙනුවෙන්ත් කතා කරන්න පල්ල හැතින අපේ කන්ටැක්ට් නම්බර් එකට. ඉතින් ඊට අමතරව ඔයාල කැමති නම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ ලක්ෂදීප ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. එහෙමනම් තවත් මෙන්න මේ වගේ සුන්දර නිවසකින් හම්බ වෙනකන් ඔයාල හැමෝටම සුබ දවසක්.